අයිබුවන් අපි පොඩි කාලෙදි ඉස්කෝලේදි වගේම දහම් පාසලේදි වගේ එක පෙළට නම් පෙළක් පාඩම් කරනවනේ ඉදහස් සරණට උරදුන් අපේ ජාතික වීරයෝ කියලා. ඉතින් අපි හරි අභිමාණයෙන් ඔවුන්ගේ චරිත කතා කියවලා අපේ හිත්වල ලොකු තැනක් ගෞරවයක් අපි ඔවුන්ට ලබා දුන්නා. එස් මහින්ද හිමි, එක්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ගොංගාලේගොඩ බණ්ඩා, ජැප්පිටිපොළ නිලමේතුමා වගේ ඒ ශ්‍රේෂ්ඨ වීරවරුන්ගේ කතා අහලා අපේ හිත්වල ඇති කරගන්නපු ඒ ගැම්ම අභිමානය නිවට නොවී කෙලින් තීරණ ගන්න වගේම පෞරුෂය ගොඩනගා ගන්න අපිට ලොකු පිටුවහලක් වුණා. ඉතින් අද පරපුරේ ළමයින්ගේ පොළ පොත්වල නම් ඒ උත්තමයන් ගැන තියෙනවද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒ නැතත් අද අපේ මිනිස්සු හැසිරෙන විදිය, ජීවත් වෙන විදිය දැක්කම අපි ඇත්තටම ඒ පරම්පරාවල මිනිස්සුද කියලා සැකයක් හිතෙනවා. ඒ ජාතික වීරවරන්ගේ වීරකම් ඒ පරම්පරාවෙන් ඉවරුණාද? නැහැ. තවත් එහා සමාන වීරයෝ ඉන්නවා. ඔවුන් තමයි අපේ රණවීරයෝ. ජාතික වීරවරයන් ගැන ඒ වගේ පූර්විකාවක් මම දුන්නේ අද මම ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන එන ඒ ශ්‍රේෂ්ඨ වීරවරයා ගැන ප්‍රවේශයක් ගන්න. මොකද අපි පොත්වල කියවලා නැති අපේ අම්මල තාත්තලගේ පරම්පරාවේ හිටපු අති දක්ෂ වීරවරයෙක් තමයි මොහු. ඔහු නමින් ඩෙන්සිල් කොබ්බෑකඩුව. මීට වසර 28කට කලින් අරාලිතුඩුවේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දිවි දුන්නේ ශ්‍රේෂ්ඨ වීරයා ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එදා 1940 වසරේ ජූලි මාසේ 27 වෙනිදා මහනුවර ගුණෑපාන කියන ගමේ තිබුණ පමුණුගම වලව්වේ උපත ලැබූ මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. පාසල් කාලයේ අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් එක විදියටම දක්ෂ වුණ මෙතුමා පාසලේ රග්බි, ක්‍රිකට් වගේම හොකී කණ්ඩායම්වල ප්‍රබල සමාජිකයෙක්. 1960 වසරේදී කැඩට් නිලධාරියෙක් විදිහට ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට එක්වන මොහු දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ තමයි මූලික පුහුණුව ලැබලා තියෙන්නේ. ඊට පස්සේ මොහු සමත් වෙලා තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා අකඩමියට පුහුණුව සඳහා සුදුසුකම් ලබන්න. මහා බ්‍රිතාන්‍යයේ සුවිශේෂී විදේශ රටක පුහුණුවක් සම්පූර්ණ කරලා නැවත ලංකාවට ආපු මෙතුමාව දෙවන ලොතිනන්ට තනතුර දක්වා උසස් කරුණු ලැබුවා. ඒ උසස් වීමත් එක්ක මොහු යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට එකතු වෙනවා. එතැන් පටන් මනා හික්මීමක් වෙන්න කැපවීමෙන් සේවය කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට දේශපාලන බලාධිකාරිය තීරණ මත කිසියම් සිදුවීමක් නිසා අනිවාර්ය නිවාඩු යන්න සිද්ධ වුණා. ඒ කතාව මෙහෙමයි. 1965 වසරේදී ශ්‍රී ලංකාවේ රජය විදියට බලයට පත් වුණු ඩඩ්ලි සේනානායක රජය ඩඩ්ලි චෙල්ලොනායකම් ගිවිසුමට අත්සන් කරනු ලැබුවා. එම සිදුවීමත් එක්ක රටේ යම් නොසන්සුන් වාතාවරණයක් ඇති වුණා. ඊට මාස කීපයකට පස්සේ යුද හමුදාවේ යම් විශේෂ හේතුවක් මත හිටපු ජෙනරාල් රිචඩ් උඩුගම මහතා එංගලන්තේ බලා යනවා. විශේෂ හේතුවක් විදියට සැලකුවට යුද්ධ හමුදාවට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් පරීක්ෂා කරන්න තමයි මොහු ගිහින් තියෙන්නේ. නමුත් එවකට ආරක්ෂක අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වෙලා මොහුව නැවත ලංකාවට ගෙන්වන්න කටයුතු කරනවා. ඒ වගේම ඔහු නැවත ලංකාවට ආපු සැනින්ම ඔහු පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඔහුට තිබුණ චෝදනාව තමයි කුමන්ත්‍රණයක් මගින් රජය පෙරලා දැමීමට උත්සාහ කිරීම කියන එක. ඉතින් මේ චෝදනාවට අපේ කතා නායකයා වෙච්ච ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයාත් චෝදනා ලැබුණා. ඒ විදිහට තමයි එතුමාට අනිවාර්ය නිවාඩු යන්න සිද්ධ වුණේ. ඊට පස්සේ ආයෙත් 1970 අවුරුද්දේදී ආණ්ඩුව මාරු වෙලා සමගි පෙරමුණ බලයට එනවත් එක්කම නැවත ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයාව සේවයේ පිහිටවනු ලැබුවා. ඔය විදිහට වසර කිහිපයක් ගතවනවත් එක්කම උතුරේ යම් කලහකාරී සිදුවීම් කිහිපයක් ඇති වෙලා ටිකක් උතුරේ යුද්ධයක සේයාමතු වෙන්න පටන් ගන්නවා. තත්ත්වය ඒ විදිහට තියෙද්දි තමයි වටසේ 1975 නාඳුනන තුවක්කුකරුවෙක් විසින් එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්ප මහතාව ඝාතනය කරන්නේ. ඉතින් ගොඩක් තැන්වල සඳහන් වෙනවා මේ සිදුවීමත් එක්ක තමයි දෙමළ ඊළාම් යුද්ධය ආරම්භ වෙන්නේ කියලා. ඒක ඇත්තක්. ඒ විදිහට උතුරේ තැනින් තැන වරින් වර සන්නද්ධ කණ්ඩායම්වල යම් ප්‍රහාර දියත් වීමත් එක්කම 1970 දශකයේ අගභාගයේ ඊළාම් යුද්ධයේ ආරම්භය සිදුවෙනවා. ඊට පස්සේ 1983 ඇති වූ කළු ජූලියත් එක්ක යුද වාතාවරණය උත්සන්න වෙනවා. ඒ වෙනකොටත් මනා පුහුණුවක් වගේම ක්‍රියාන්විත රාජකාරී අත්දැකීම් රැසක් ලැබල හිටපු ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා මේ සටන්වලදී අභීතව සටන් කළා. ප්‍රචණ්ඩකාරී යුද්ධය මේ විදිහට ඇදී ඇදී යද්දී කොබ්බෑකඩුව මහත්මයාගේ නම ඉහළින්ම ලියවුණු සටහනක් තිබුණා. ඒක තමයි ඔපරේෂන් ලිබරේෂන්, එහෙමත් නැතිනම් වඩමාරච්චි සටන.
1987 දී වන්නි බලසේනාවට අණ දෙමින් ඉතා සාර්ථකව සටන මෙහෙයමින් ත්‍රස්තවාදීන් අන්ත අසරණ කර්මී ඉදිරියට දෙනු අපේ අසහාය නායකයා ඇතුළු තරුණ රණවිරුවන්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු සුන්නුනේ ත්‍රස්තවාදීන්ට ඉන්දියා රජයේ සහාය ලැබීම නිසා. එදා ඉන්දියා රජය ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කළා කියලා හිටියේ එම සටන අතනමඟ වහාම නවත්වන්න කියලා. යම් විදියකින් එදා ඒ සටන ජයග්‍රහණය කළා නම් රටේ තරුණ ජීවිත දසදහස් ගණනින් තව ඉතිරි වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් ඇත්තටම අපි කලින් කතා කරපු පරම්පරාවේ දරුවෝ අද අපිට මේ දේශපාලන රූකඩ අතරේ තමන්ගේ ජාතිය වෙනුවෙන් කකින ලේ ඇතිව කෙලින් හිටගෙන වැඩ කරනවා දකින්න තරම් අපි වාසනාවන්ත වෙන්නත් ඉඩ තිබුණා. වඩමාරච්චි සටනේ විදිහට අවසන් වෙද්දී ඊළඟට අපේ වීර සෙන්පතියගේ තවත් ජයග්‍රහණ මෙහෙයුමක් වුණේ 1990 දී සිදුවෙච්ච ක්ලීන් ස්වීප් මෙහෙයුම. ශ්‍රී ලංකා රජයත් එක්ක කොටි සංවිධානයේ සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ත්‍රස්තවාදීන්ගේ හිතුවක්කාර තීරණයක් විදිහට නැගෙනහිර පළාතේ බලය ඔවුන් අල්ලන්න කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන් විසින් නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට පහර දෙන්න පටන් ගන්නවා. මේ සටනෙන් පොලිස් නිලධාරීන් 600ක් පමණ අමුමමුවේ ඔවුන් විසින් ඝාතනය කළා තියෙනවා. නැගෙනහිර නැවත මුදා ගැනීමේ භාරදූර වගකීම පැවරෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩෝ මහත්මයාට. අතිවිශිෂ්ට සැලසුමක් අනුව යමින් සාර්ථකව නැගෙනහිර මුදා ගැනීමට කටයුතු කළ ඔහු තමාගේ රණශූරත්වය ගැන ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් කියලා දීලයි නැවත නැගෙනහිර මුදා ගන්නේ. ඒ වගේම නැවතත් 1991 දී අලිමංකඩ කඳවුර මුදා ගැනීමට දියත් කළ බලවේගයේ මෙහෙයුමටත් නායකත්වය ලබා දෙන්නේ ඔහු. ඒ නායකත්වයත් ඉතා විශිෂ්ට ලෙසින් ජයග්‍රහණය කරන්න ඔහු සමත් වුණා. මේ වගේ කාර්යශූර දක්ෂ නායකයෙක් වෙන්න තමා ලබා ගන්න පුහුණු වෙන්න අත්දැකීම් වලින් විතරක් බෑ. ඒකට අනුන්ගේ දුක හැඟීම් තේරුම් ගන්න පුළුවන් සංවේදී සැබෑ මනුෂ්‍යත්වය පිරුණු හදවතකුත් අවශ්‍යයි. ඒ අතින් අංක එකේම හිටපු නිලධාරියෙක් තමයි මෙතුමා. තමන්ගේ යටතේ හිටපු සෙබළුන්ට ඉතාමත් කාරුණික පියකු මෙන් මෙතුමා සලකලා තියෙනවා. ක්‍රියාන්විතවලදී තුවාල ලබන සෙබළුන්ගේ සැපදුක ඔහු පෞද්ගලිකම හොයලා බලලා තියෙනවා. එහෙම වුණාම ඒ සෙබළුන්ට එන චිත්ත ශක්තිය නැත්තම් මොරාල් එක ගැන හිතාගන්න පුළුවන්නේ. ඒත් මේ දේවල් ඔහු කරලා තියෙන්නේ කිසිම උපක්‍රමයක් විදියට නම් නෙමෙයි, මුළු හදවතින්ම එකම හැඟීමෙන්. ඒ වගේම යුදබිමේදී ලේසියෙන් පසුබසින කෙනෙක් නෙමෙයි මොහු. ඇතැම් අවස්ථාවල යුදබිමේදී පවා සංවේදීව කටයුතු කරලා තියෙනවා. සතුරාට මුහුණ දෙනවා ඇරෙන්න නිකරුණේ මිනිස්සු ඝාතනය කරන්න මොහු විරුද්ධයි. ඒ වගේම කැරලිකරුවන්ට පවා සහන දෙන්න මොහු දෙපාරක් හිතලා නැහැ. යුදබිම්වල හිටපු නිරායුධ සීල්වැසියන්ගේ පවා ආදරය කරුණාව නොඅඩුව ලබපු උතුම් මනුෂ්‍යෙක් තමයි මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ. ඔයාලා කල්පනා කරනවා ඇති ලංකාව වගේ රටක මේ වගේ දක්ෂ නිලධාරියෙක් උතුම් ගුණධර්ම එක්ක කොහොමද ලක්මෑණිව දිනවන්න අවංකව මේ වගේ වැඩ කොටසක් කළේ කියලා. මොකද ඔයාලා දන්නවනේ ලංකාවේ හරියට වැඩක් කරන කෙනෙක්ට වැඩිකල් ඒ දේ ඒ විදිහට කරන්න අමාරුයි. ඉතින් මම කියන්න හදන්නේ ඔහුගේ අවාසනාවන්ත මරණය ගැන. 1992 අවුරුද්දේ අගෝස්තු මාසය වෙනකොට ක්‍රියාත්මක කරන්න මොහු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ෆයිනල් කවුන්ඩවුන් කියලා අති විශාල මෙහෙයුමක් සැලසුම් සකස් කරමින් ඉඳලා තියෙන්නේ. ක්‍රියාන්විතයෙන් නමින්ම ඔයාලට හිතාගන්න පුළුවන් ඒක ක්‍රියාත්මක කළා නම් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මෙහෙයුමේ සැලසුමට අදාළ යම් රහස් සාකච්ඡාවකට 1992 අගෝස්තු මාසේ 8 වෙනිදා මෙතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට යනවා. ඒ සාකච්ඡාව ඉවර වෙලා ආපහු එද්දී ඔවුන් ගමන් කරපු ජීප් රථය බිම් බෝම්බයකට හසු වෙනවා. තුවාල ලැබූ කොබ්බෑකඩුව මහත්මයා හෙලිකොප්ටරයකින් පලාලි රෝහලට අරන් ගිහින් තියෙනවා. පලාලි රෝහලේ මූලික ප්‍රතිකාර ලබන අතරතුර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් වැඩිදුර ප්‍රතිකාර සඳහා සූදානම් වෙමුනේ ඉඳලා තියෙන්නේ. ඉතින් අද වගේම ලංකාවේ එදත් අරුම පුදුම දේවල් වෙලා තියෙනවා. මොකද මේ හෙලිකොප්ටරයට ජයවර්ධනපුර රෝහලයි කොළඹ ජාතික රෝහලයි දෙක පැටලිලා. ජයවර්ධනපුර රෝහලේ සමීපයටම ගිහිල්ලා ඒ ඉහළ අහසේ රවුන් දෙක තුනක් එහෙම ගහලා තමයි මවුන් ජාතික රෝහලට ගිහිල්ලා තියෙන්නේ වැරදීමකින්. ඉතින් එහෙම ගිහිල්ලා ජාතික රෝහලට ඇතුළත් කරපු මේ වීර සෙන්පතිතුමා බේරගන්න වෛද්‍යවරු විශාල උත්සාහයක නිරතුණත් ඒ අසාර්ථකුණා. රටක් කතා කරපු රටක් කතා කරන ශ්‍රේෂ්ඨ වීරෝදාර සෙන්පතිතුමාගේ ඉරණම විසඳුනේ එහෙමයි. ඒ සිදුවීම අදටත් මිනිසුන්ට ප්‍රශ්නාර්ථයක් ඉදිරි කළ තියෙනවා. එක අතකට මේ ලංකාවේ වෙන දේවල් එක්ක
ඒක එච්චර හිතන්න දෙයක්වත් නෙවෙයි. නමහද්දි පවා සතුරාට හිසරදයක් වුණේ ශ්‍රේෂ්ඨ යුදනායකයාගේ ඉරණම මේ විදිහට විසඳුණත් ඔහුගේ මතකයන් සදා අමරණීයයි. කාලයත් සමග මැකි මැකි යන මේ වගේ ශ්‍රේෂ්ඨ චරිත ගැන හොයන්න, කතා කරන්න, තමන්ගේ ජීවිතයට, පෞරුෂයට ඔවුන්ගේ යමක් එකතු කරගන්න. අපි මේ දේවල් මේ විදිහට හරි ඉස්සරහට අරන් යන්න ඕන. මොකද අද ඒ වගේ උතුම් නායකයන් මේ පොළවේ බිහි නොවුනට අනාගත පරපුර අපේ අතීතයේ දිහා බලවත් ආඩම්බර වෙන්න ඕන. මේ වීඩියෝ එකත් බලලා දැනුමට යමක්, ජීවිතයට යමක් එකතු කරගනිපු ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක බලලා මෙතුමා ගැන අහලා නැති තව බාල පරම්පරාවේ එක්කෙනෙකුට හරි මේ කතාව කියලා දෙන්න. අපි නිවට ජාතියක් නොවන බව ඔවුන්ට තේරුම් කරලා දෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාට හිතුණ දේ පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න එනකල් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.